ආයුබෝවන් යාළුවනේ වැස්ස එහෙමත් නැත්නම් වර්ෂාව කියන්නේ සබහාදහමෙන් අපිට ලැබුණු දායාදයක් හැබැයි ඉතින් සමහර වෙලාවට නම් මේ වැස්ස නිසා අපි මහත් පීඩාවට ලක්වන අවස්ථාත් තිබෙනවා හැබැයි ඉතින් රුබිකල් අද මං ඔයාලට කියන්න යන්නේ මේ සාමාන්‍ය වැස්ස ගැන නන් නෙවෙයි ලෝකයේ සිදු වී තිබෙන අමුතු විදිහේ වර්ෂාවන් කීපයක් පිළිබඳවයි අංක 1 මාංශ සහ රුධිර වර්ෂාව මාංශ කැබලි හා සමහර විටක රුධිරයේද අහසින් වැටුණු අවස්ථාවන් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා 1876 මාර්තු මාස 3 වෙනිදා ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තය තුල පිහිටි ඔලිම්පියා ස්ප්‍රින්ග්ස් නම් කුඩා නගරයේට හදිස්සියේ මස් කැබලි වර්ෂාවක් ඇදහැලෙන්නට පටන් ගත් අතර මෙහිදී අඟල් 2-4 ප්‍රමාණයේ දිගපළලකින් යුතු මස් කැබලි රාශියක් ඇද වැටිලා තියෙනවා. පසුව ඒවා මිනිස් ලදරුවෙකුගේ හෝ අශ්වයෙකුගේ පෙනහැල්ලක කොටස් බව හඳුනා ගැනුණා. මේ අමුතු වර්ෂාව පිළිබඳ පරීක්ෂණ සිදු කරන අතර එහිදී නිගමනය කෙරුණේ මාංශ භක්ෂක කුරුළු රැණක් මියගිය අශ්වයෙකුගේ කොටසක් අනුභව කොට ඉතිරිය රැගෙන යාමට තැත් කිරීමේදී ඒවා බලවත් සුළං ධාරාවකට මුසු වී ගිලිහි යෑම නිසා මෙම වර්ෂාව පතිත වුණා කියලයි. ඒ වගේම 1890 බල ශාපයක ලකුණක් කියලයි කෙසේ නමුත්
විද්‍යාත්මක බලන කල ගෙම්බන් හෝ ඉස්කෙඩියන් ගහන වර්ෂාව ස්වභාවයේ ඇතිවිය හැකිය. ගෙම්බන් හා ඉස්කෙඩියන් ඒ තරම් විශාල බරකින් යුක්ත නොවන නිසා ටොනාඩෝවක් වැනි ප්‍රබල සුළඟක් ජල ප්‍රභවයකට ඉහළින් නිර්මාණය වන විට ඇතිවන ප්‍රබල ආකූල ප්‍රවාහ නිසා එම ජලතලය තදාසන්නව සිටින කුඩා සැහැල්ලු වස්තුන් ඒ සමග ඉහළට ඇදී යා හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි. ඉතින් ඉන්පසුව සුළඟේ ප්‍රබලත්වය අඩුවන විට වැස්සක් ලෙස ඒවා නැවත පොළොවට ඇදී එනවා. අංක 5. පණු වර්ෂාව 2001 මාර්තු මාස 4 වෙනිදා එංගලන්තයේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටි කිහිප දෙනෙකුට පණු වර්ෂාවක් අත්දැකීමට හැකි වුණා. මෙහිදී බිම් පණුවන් කැදලි පිටින් පොළොවට පතිත වුණා. හැබැයි ඉතින් මෙම වර්ෂාව නම් අනෙකුත් වර්ෂාවන් වගේ නෝ පැහැබර කාලගුණයක් සහිත දවසක තමයි සිදුවෙලා තිබුණේ. 2007 දී මෙවැනිම පණු වර්ෂාවක් ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයෙන්ද වාර්තා වුණා. මේ ආකාරයේ පණු වර්ෂා වියලි නමුත් ප්‍රබල සුළං ධාරා බිම් පණුවන් විසින එලිමහන් තැන් තලා ඔස්සේ හමා යාම නිසා සිදුවන්නේ යයි අනුමාන කරන නමුත් තවමත් එය හරි හැටි තහවුරු කරගෙන නම් නැත. අංක 6. මුදල් වර්ෂාව බඳව නම් තත්ත්වය එසේ වෙන්නේ නැහැ. 1957 වසරේ ප්‍රංශයේ කුඩා නගරයකට මුදල් නෝට්ටු වර්ෂාවක් ඇද වැටුණා. මේ සියල්ලම පාහේ ෆ්‍රැන්ක් 1000 මුදල් නෝට්ටු වුණා. මේ ආකාරයටම චිකාගෝ නුවරට ඇමරිකන් ඩොලරේ නෝට්ටු වර්ෂාව ඇද හැලුනේ 1975 දී. 1968 දී එංගලන්තයේ රැම්ස්ගේට් ප්‍රදේශයට පැන්ස වර්ෂාවක් ඇද හැලුණා. නැවතත් ඉරටින්ම මෙවැනිම වර්ෂාවක් 1981 වර්ෂයේද වාර්තා වුණා. මුදල් නෝට්ටු මාංස ගෙම්බන් හා මස්සෙයින්ට වඩා බොහෝ සෙයින් සැහැල්ලු නිසා මුදල් සහිත මල්ලක් වැනි යමක් ප්‍රබල සුළං ප්‍රවාහයකට හසු වී ගසාගෙන යෑමෙන් පසුව මෙවැනි වර්ෂාවන් සිදුවිය හැකි බව විද්වතුන්ගේ මතය වෙනවා. ඉතින් යාළුවනි මේ වීඩියෝ එකෙන් ඔයාලත් මොන වගේ වර්ෂාවක් අත්විඳින්නද කැමති කියලා පහතින් කමෙන්ට් කරගෙනම යන්න. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න හැමෝම සුබ දවසක් ඔයාලට.